නෙමෙයි ආගේ ප්‍රශ්නේ තිබුණේ 50 අවුට් වෙනකොට. මම හිතන්නේ අර එයා පොඩි රිලැක්ස් කරනවා කියන එක. නැත්තම් කොන්ෆිඩන්ස් ලෝ වෙන්න හේතුවක් නැහැ නේ 50ක් ගහලා. ඔව්. හරි එතන මං හිතන්නේ පොඩි මොනා හරි රිලැක්ස් එකක් හරි ඒ වගේ දෙයක්. හැබැයි ඉතින් මං හිතන්නේ මෙයාගේ කනට කියලා ඇති වා ඉවර කරන්න ඕනි ඉවර කරන්න මේක වෙන්න පුළුවන් මෙසේජ් එක හැම කෙනාම දෙන්නේ. පටන් ගත්තොත් වා ඉවර කරන්න ඕනි කියන එක. ඉතින් මේ මෙසේජ් එක යා නියමිත කරා. ඉතින් යා ඒක තමයි යාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. යා ගේම් එක ඉවර කරා. ඉතින් ඒක ඒ ෆිනිෂ් එක ඒ බැටින් ලොง. හරිද? මම ගේන එක්සැම්පල් එක මේ ඩේවිඩ් වෝන් ඇන් මිෂෙල් මාෂ්. පටන් ගත්තාම ආවි අතහැරියේ නේ නේ වෝන 160ක් ගෙව්වා. හරි මම මේ බැට් එක ගත්තොත් පෙන්වන්න බලන්න මට දැන්. මම මෙතන මෙතන ඉඳන් පෙන්වන්නම්. ඔය ටෙක්නිකල් ෆෝල්ට් එකක් තිබ්බ පොඩි මන් දන්නේ නැහැ කැයි මං ඉනින් ගේ බැලුවේ නැහැ මම මේ පැත්තට බැලුවොත් පැතුම් දැන් ටිකක් අනිත් මිසරට කොටයිනේ අනිත් පුදුලට ඉතින් පැතුම් මෙහෙම ගහගෙන යනකොට අර ඔයා කියන වගේ රිලැක්ස් කරුවොත් එහෙම බෝල්ට ඉස්සරහින් ගැහුවොත් එහෙම මෙන්න මේ හරිය පොලි උඩින් යනවා ඕක නවත්ත ගන්න වැඩි බලන්න ඕනේ ෂුග්මන් ගිල් ගහුවා 27ක් මං හිතන්නේ එයා ගැහුවේ සවුත් අප්‍රිකාට සවුත් අප්‍රිකාට 27ක් ගැහුවේ ඉන්දියා මීට ඉස්සෙල්ලා ගහපු මැච් එක කාත් එකද ගැහුවේ ඉන්දියා ගැහුවේ සවුත් ඉලන්ඩ් එක න්ියුසීලන්ඩ් එක සෝරි න්ියුසීලන්ඩ් එක ගැවි. එයා ගහනවා ෂොට් එකක් මෙහෙම ගිහිල්ලා දැන් මෙහෙ මෙයා වගේ ඉස්තරහෙන් ගහන්න ඉස්තරහෙන් ගමන් බෝලේ බෝලේ දුවන උතන්ට උඩින් ඕවර් 7යි බෝල දෙකේ. ආ ඕවර් 7යි බෝල දෙකේ. හරි. ඊට පස්සේ එයා ගහනවා බෝලේ අපි කියන්නේ ඇහැ යටදී බෝලට ගහන්න කියලා. මෙහෙන් ගැව්වොත් කන්ට්‍රෝල් එක අඩුයි බෝලෙට. මෙතනින් ගැව්වොත් කන්ට්‍රෝල් එක වැඩි. ඉතින් බෝලේ මෙහෙ යන බෝලකට වැතුම් ගහන්න මෙතනදී බෝලේ මෙතනදී ගැහුවොත් එහෙම නිකම්ම හතරක් ගන්න පුළුවන් අලුත් බෝලට ගැප් එකට ගිය ගමන් හතරයි. ඉතින් පැතුම් කර වැරද්ද තමයි පැතුම් මෙතනින් ගහන එක. මට බෝල්කන් නෙදර්ලන්ඩ්ස් මැච් එකේ ඩිස්මිසල් එක බලන්න ගහපු ඉදි. මෙතනනේ මේ ඔව් කෝඩ් බිහයින්ඩ් එක. දැන් ඔයාගේ ওই පොයින්ට් එක ඔයා ඉලස්ට්‍රේට් කරනවා. දැන් ඔයා කතා කරන්නේ ඇහැ යට ගහන එකයි අනතරෙන් යා නෙදර්ලන්ඩ් මැච් එකේ අවුට් වෙන්නේ මෙතන ගහලා. ඉතින් ඒක මං හිතනවා ගිය පාරේ ඒ පාරත් එක පෙන්වුවා. ඔය පොඩ්ඩක් ඒක කොන්ෆිඩන්ස් ඒ කියන්නේ පෙන්නලා දෙන්න ඕනේ. කෝචර්ස් ආ සපෝට් ස්ටාෆ් එක පොඩ්ඩක් පෙන්නලා වැඩි ඩිස්ටර්බ් නොකර පෙන්නලා දෙන්න ඕනේ. අපිට මේක පුළුවන් ද පොඩ්ඩක් ෆයින් ටියුන් කරන්න කියලා. මොකද හොඳ 50ක් ගහනවා යා. අපිට ඒක නැති කරගන්න කොන්ෆිඩන්ස් එක කඩා ගන්න ඕනේ නැහැ. අපිට පුළුවන් ද මේක තව පොඩ්ඩක් මම අමාරු දෙනේ මාවි. හරි අමාරු හරි. 30 තමයි අන්තිම අමාරු. පොඩක් මට තප්පරයක් දෙන්න මම දැන් මම මෙහෙම ඇහුවොත් කුසල් මෙන්ඩිස්ගේ දෙවියම් තුන මේ අවසන් දිනීමත් එක්ක මම හිතන්නේ ඔය ඔය විදිහටම තමයි දැන් එයා ඉන්නේ ලෙග් එකේම ගහනවා කියලා හිතාගෙන ඩේවිඩ් වෝනර් රැකගත් උඩ පන්දුව ඊට පස්සේ දෙවියගේ ආකාරයස අයියෙත් වේග පන්දු යවන්නෙක් වුණාට පාදයේ පැත්තෙන් ගහන පන්දුවක් තමයි ටිකක් උඩ ගිහිල්ලා කඩු රකින්න රැකගන්නේ මට පෞද්ගලික වෙහිතෙන්නේ දැන් ඔක්කොලම ෆෝකස් එක තියෙන්නේ කුසල් මෙන්ඩිස් මොකද එච්චර උන්ට බැට් කරේ හින්දා දැන් එකපාරට නායකයා වුණා මට හිතෙනවා නායක මෙයා නායකකම දරලා නැහනේ නායකකම මෙයා දරලා නැහැ අnder 19 level වල නායකකම දරුවට මේක world cup එකක් world cup එකක් වුණාම වින්දන world cup එකෙත් මේ කැප්ටන් නිත්‍ය නායකයත් නෙමෙයි මැදදී නායකම හම්බුනාම දැන් batting එකත් එක්ක පොඩ්ඩක් mix වෙන්න chance එක තියෙනවා ඉතින් දැන් මේ වෙලාවේ කුසල් මෙන්ඩිස් කරන්න ඕනේ bat එක අතර ගත්තාම මම කැප්ටන් නෙමෙයි කියන අදහස තමයි ඉස්සෙල්ලම ඔළුවට එන්න ඕනේ මම කැප්ටන් නෙවෙයි මම හිටපු කුසල් මෙන්ඩිස්ම තමයි මම සවුත් අප්‍රිකාට ගැහුවේ කොහොමද මම ඇෆ්ගනිස්තාන් මැච් එකේ කොහොමද අපි මේ ප්‍රැක්ටිස් මැච් එකේ ගැහුවේ ඒ කියන පුද්ගලයා තමයි එයා මැදට යන්න ඕනේ මොකද ගේම් එකක් මාරු කරන එකක් කුසල් මෙන්ඩිස් ගේම් බලාපොරොත්තුුනේ නැහැ ලංකාව අපි ෆෑන්ස්ව විදියට බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි බලාපොරොත්තු වෙන්නේ කැප්ටන් කමේ වෙනස විතරයි ඉතින් ඒක හිමින්තරේ ආයසරයක් තේරුම් කරලා ගන්නවා මාපි තව එකක් තියෙනවා උතන වින්දන දැන් ඔය කුසල් අවුට් උනේ තුනම ස්ලොග් ස්වීප් ස්වීප්ස් ගහන්න ගිහිල්ලා හැබැයි ඔයා අර සවුත් අප්‍රිකා මැච් එකයි पाकिस्तान मैच आए गए तो ओके तमाई आगे मोस्ट प्रोडक्टिव पार हो आरगे ने बाला ने कहा पुहाई वटी कर इतनी प्रश्न ने उतना कारण क्यों तो करना पीड़ा अंगने हाथरे सीमा विद्युर ओके तो बाला पाना विन्ने तो पुलवान अनिवार्य में इतनी आए ट्रस्ट करना दी मैं ये ग्राउंड का पोड़ी ने नमूत दी मामा क्या ने या आगे स्ट्रेंथ का ट्रस्ट करना स्ट्रेंथ का ट्रस्ट करना नमूत आवासना वगैरह वागे लास्ट थ्री इनिंग्स वाले एक्सिक्यूशन ने के मोनाहरी प्रश्न एक्टिव नहीं लगता मैं ओके होने नमूत ओके आगे गो टू शॉट का ओके गुड़ा रन स्कोर करना यार හරි ඉතින් මේ කතා බහත් එක්ක විඳින සූදානමින් ඉන්නව හැමදාමත් වගේ ඒ මොමන්ට් එකට ගිහින් එන්න